ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් මම උදේෂ්වාන් ඉදමේ ගෙදර ප්‍රථම නවධානය උදෑසන පුවත් සිරස්තල වෙත සියලුම උපාධි ධාරීන්ට මාර්තු මාස සිට රජයේ රැකියා පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දුන් ශානි සීඩීන් පිට වේයි 19 අහෝසි කිරීමට කිසිදු සහයෝගයක් නැහැ එක්සත් ජාතික පක්ෂය කියයි ප්‍රථම නවධානයේ දේශීය පුවත් වෙත මහකන්නේ වී කිලෝවක් රුපියල් 50කට මිලදී ගැනීමට සහ තෙතමනය සහිත වී කිලෝවක් රුපියල් 45කට මිලදී ගැනීමට කැබිනට් අනුමැති හිමි වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. එබැවින් මේ වසරේ මාර්තු මාසයේ වන විට සියලුම උපාධිධාරීන්ට රජ රැකියා අවස්ථා ලබා දෙන බවයි අමාත්‍යවරයා රජ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් ප්‍රකාශ කළේ. මේ දෙවන්ත වී අස්වැන්න ඩොලර් වලින් වටිනාකම සඳහන් කළොත් ඒ ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වෙනවා. රජයේ වගකීම පෝර සානාධාර ලබලා දීලා පුරංගු කුඹුරු අස්වද්දලා යලිත් මේ රට සහලින් ස්වයන් පෝෂණය කිරීම සඳහා වෙන තීන්දුවක් ගත්ත රජයේ බලයට පත් වූවහම මොනම හේතුවක් නිසාවත් මොනතරම් විපක්ෂයේ අවලාද නැගුවත් සහල් මිල වැඩි වෙනවා කියලා. සහල් මිල පාලනය කරන අතර ඉතාම දැඩි තීන්දුවක හිටිය කවර බලපෑමක් ඇති වුණත් සහල් ලංකාවට ආනයනය කරන්නේ නැහැ. ඒ බඩු මිල වැඩි වෙනකොට සහල් මිල වැඩි වෙනකොට සංවේදී රජයක් ලෙස අපිට තේරෙනවා. තේරුණත් මේ විපක්ෂය කරපු රට කඩාවැට්ටපු ප්‍රතිපත්ති එලෙසින්ම ක්‍රියාත්මක කරන්න ගෝඨාභය රජය සූදානම් නැහැ. මේ වැඩපිළිවෙල තුල වියලු ප්‍රමිතියෙන් යුත් සහල් කිලෝවක් සඳහා රුපියල් 50ක මිලක් අනිවාර්යෙන් ගොවියට ලැබෙනවා. තෙතමනය සහිත වී කිලෝවක් දෙනවා නම් රුපියල් 45කටත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කරන සැලැස්ම මේ වැඩසටහනේ ඇති කරලා තියෙනවා. සුළුහා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටත් මේ වර සිට අනාගතයේ පිළිබඳ රට පිළිබඳ තමුන්ගේ ව්‍යාපාරයේ පිළිබඳ දැක්මක් ඇතුව කටයුතු කරන්න පුළුවන්. සහල් මිලක් කිසි ලෙසකින්වත් රුපියල් පාලන මිල 98 නම් 98 වඩා සතයක්වත් ඉහළ නොවන ආකාරයට පවත්වාගෙන යාම සඳහා රජය ඉතාම විශාල වශයෙන් මැදිහත් වෙනවා. ඊයේ කැබිනට් මණ්ඩලයේදී නැවතත් සාකච්ඡා වුණා. දේශපාලන පක්ෂපාත බේදයෙන් තොරව බාහිර උපාධිද අභ්‍යන්තර උපාධිද යන බෙදීමකින් උත්තරව ජනවාරි මාසයේ වන විට රැකියා නොමැතිව සිටි සියලුම උපාධිධාරි මාර්තු පළවෙනිදා සිට රජයේ සේවයට බදවා ගැනීම නියත වශයෙන් ආරම්භ වෙනවා. අයදුම් පත්‍ර මාර්තු පළවෙනිදා සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට බාර දෙන්න පුළුවන් උපාධිධාරීන් සියලුම බඳවා ගන්න අයට නායකත්ව පුහුණුව සහ අදාළ කාර්යභාරය කිරීමට අවශ්‍ය පුහුණුව මාස 6ක කාලයක් තුල ලබා දෙනවා. තොගේම අරන් එක ගොඩට කොහාට හරි යොදවන්න නැතුව සියලුම උපාධිධාරීන්ට 20යි 20 නියත වශයෙන් රැකියාව ලැබෙනවා. අමාත්‍යතුමා, රට තුළ ඉතාමත් සාමකාමී වාතාවරණයක් තිබීදී මහජන සාමය පවත්වාගෙන යාම සඳහා විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපතිතුමා නිකුත් කරලා තියෙනවා. ජනතාවට එතුමා පොරොන්දු වුණේ ඇසක් වගේ සිංහල දෙමළ මුස්ලිම් බර්ග සියලු ජනතාව ඇසක් වගේ ආරක්ෂා කිරීම සඳහා පොරොන්දු වෙනවා. ඒ සඳහා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම තමයි ජනාධිපතිවරණේ ප්‍රධානතම ප්‍රතිඥාව බවට පත් වුණේ පාස්කු ප්‍රහාරයෙන් පසු. ඒ නිසා වගකිවීතු ජාතික ආරක්ෂාවට වගකිවීතු රජයක් ලෙස ඒට අදාළ වෙන ගැසට් නිවේදන නිකුත් කළා. ගරු අමාත්‍යතුමා, මේ ලාංකික ඉතිහාසයේ ගිනි තැබුව අවස්ථාවන් දෙකක් තියෙනවා. එකක් තමයි හනුමන්තා විසින් ශ්‍රී ලංකාවට ගිනි තැබුව අවස්ථාව. අනිත් එක තමයි හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට ගිනිපත් කරලා ඉවරයි රාජ්‍යතාන්ත්‍රයේ. දැන් ඔහු රජයට අභියෝග කරනවා පුළුවන් නම් මට නඩු දාලා පෙන්වන්න කියලා. ඔව්, ඒසේ පෙන්නයි. මොකද රටයි දෙකරණයයි ව්‍යවස්ථාදායකයයි සියල්ල විනාශ කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය විසින්. ඔහු එක පාර්ශ්වයක් විතරයි. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැරදිකරුවන්ට නීත්‍යානුකූලව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අකුරටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හඬු යටතේ සිදුවෙයි. ඉවසීමෙන් බලාගෙන ඉඳිමු. රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී හඬපට සභාගත කළ බවට පැවසුවද කිසිදු හඬපටයක් මේ දක්වා සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තු මහලිකම්වරයට ලබා දී නොමැති බව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා. ඒ ඊයේ දින පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ කරු ජයසිරි මැතිතුමා කතානායක ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ගරු කතානායකතුමනි, 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනත 40 වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් මා වෙත පැවරණ බලතර ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිලිට ගනිමින් පළවෙනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවට සියලුම සමාජිකයින් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥා පනතේ 21.2 වගන්තිය සමකිව යුතු 22.3 වගන්තිය ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමින් මේට හිතවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කටනායකවරයා විසින් කරන ලබන නිවේදන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන ගරු රංජන රාමනායක මහතා විසින් 2020 ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි එතුමා සතුව පවතින හනපට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු සිදු කරන බවට කර ප්‍රකාශය පරිදි ඊයේ දිනෙහිදී එම හනපට පාර්ලිමේන්තු මහලේකවරට බාර දී ඇති බවට විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නමුත් මේ දක්වා වෙනි හනපට කිසිවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බාර දී නොමැති බව මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. රංජන් රාමනායක මන්ත්‍රීතුමා පෙරේදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරන ගමන් කියනවා ෂාරුක් ඛාන්ට බෝම්බ ගැහුවේ කවුදයි ගම්මන්පිල මහත්තයාගෙන් අහන්න. ඒ ගම්මන්පිල මහත්තයා මේ මම කියන එක මුළු රටම හිතලා තියෙනවා. විතරනේ සමහරු හිතලා තියෙන්නේ බෝම්බ ගැහුවේ මමයි කියලා. මගෙන් අහන්න කිව්වම සමහරු එක හිතාගෙන තියෙන්නේ බෝම්බ ගැසීම කරේ මමයි කියලා හිතාගෙන අද සමාජ ජාලාවල මේවා යනවා. මන්ත්‍රීතුමා එහෙම කිව්වට කවුරු හරි මගෙන් ඇහුවොත් මට උත්තර දෙන්න තියෙන්නේ මේ රටේ ඒ විෂය පිළිබඳ උනද්දුවක් දක්වන කවුරුත් දන්න ඕපදූප කටකතා ටික පමණයි. මම ඊට වඩා වැඩි දෙයක් දන්නවනම් මාගාව නිශ්චිත සාක්ෂි තිබෙනවනම් නිශ්චිත වූ විශ්වාසනීය තොරතුරක් මංගාව තියෙනවනම් කවුරුවත් අහන්න කලින් මංගලයට ලබා දෙනවා. එහෙම නැත්නම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරනවා. ඒ නිසා මොකද්ද මේ මං දන්න කතාව කියලා මගෙන් ඇහුවට වැඩක් නැහැ. මං දන්නෙත් මේ මුළු රටේ බොහෝ දෙනා දන්න ඕපදූප කටකතා ටික පමණමයි. ඒ නිසා මේ පිළිබඳ මම කියන්න කැමතියි රංජන් රාමනායක මන්ත්‍රීතුමා අවස්ථා ගණනාවකදී ජනප්‍රිය නළුවලේ සම්මානය ලැබුවත් එතුමා හොඳම නළුවා සම්මානයට සුදුසුකම් ලැබුවා නම් ඒ ලැබුවේ ජනවාරි 21 පාර්ලිමේන්තු අමතල කරපු කතාවේ. එදා එතුමා පෙන්වුවේ සුවිශේෂී රංගනේ ඉතිහාසෙ කවදාකවත් මීට කලින් පෙන්වලා නැහැ. මේ දවස් ටිකේම පාර්ලිමේන්තුවේ නොයෙකුත් ආකාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ අපේ මේ සභාගමේ කතාකරණය පිළිබඳව සමාජයේ නොයෙකුත් විවේචනයන් තියෙනවා. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා මේ සභාව නොමග යවන අර හඬපටි සභාගත කරනවා කියනවා ඒක නෑ කියනවා ඒක එතනින් නවත්තලා මේ පිළිබඳව හොයලා බලලා විශේෂයෙන්ම අපි කතානායකතුමියගෙන් ඉල්ලීමක් කරනවා මේ ආකාරයෙන් සභාව පමණක් නැමේ මේ රටම නොමග යවන්න නැතුව මේ බොරු මෙතන කතා කරන්න නැතුව නවත්තන්න කියන එක අපි ඉල්ලීමක් කරනවා. කිසිදු ත්‍රස්තවාදියෙකු සමග තමන් සම්බන්ධතා පවත්වා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. කාත්තාංකුඩි ප්‍රදේශයේ සිදු වූ එම පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණය කිරීමටද හානියට හා අගතියට පත් ජනතාව පිළිබඳව සොයා බැලීමටද මම එම ප්‍රදේශයට 2015 අගෝස්තු මාස 22 දින සංචාරය කළෙමි. හානියට පත් වූ පල්ලියකට මා ගිය අවස්ථාවේදී පැවත් වූ සාකච්ඡාවකදී හිස්බුල්ලාට ජාතික ලැයිස්තු පත්වීම ලැබුණට පැමිණ සිටි මහජනයා අසාධ්‍ය පළ කළේය. එම පිරිස අතර සහරාන්ද එක් අයෙක් ලෙස පෙනී සිටි බව මාද දැනගත්තේ මේ ප්‍රවෘත්තිය පළ වූ පසුවයි. මඩකලපු රෝහලේ එදින එනම් 2015 අගෝස්තු මස 22 දින පශ්චාත් මැතිවරණ ක්‍රියාවන්ට ගොදුරු වී නේවාසිකව ප්‍රතිකාර ලද තවත් අය සිටි අතර ඔවුන් සමගද මම කතා කළෙමි. රිල්වාන්ද ඒ අතරින් එක් අයෙකු පමණි. මේ සියල්ල හොරු රහසේ සිදු වූ දේවල් නොවේ. එවකට මඩකලපු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාද තවත් උසස් පොලිස් නිලධාරිවරුන් කීප දෙනෙක්ද මාගේ ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ද මාධ්‍යවේදීන්ද තවත් අවශේෂ ප්‍රදේශවාසී ජනතාවද මා සමග සිටි අතර මාගේ එම සංචාරයත් රිල්වාන් නැමැත්තා රෝහලේදී මුණ ගැහෙන රූපරාමුවත් ඇතුළු. එම පුවත එදිනම ප්‍රචාරය වූ බවටත් ජනමාධ්‍ය මගින් වරකට එක් අයෙකු 2015 අගෝස්තු 22 දින මම කාත්තාංකුඩි ප්‍රදේශයට ගිය වෙලෙ අහම්බෙන් ත්‍රස්තවාදීන් කියා නොදැන ඒ අයව හමු වූ එම සිද්ධිය පෙන්වයි. එම සිද්ධියම උපුටාගෙන මේ පිළිබඳව යළිත් තව එකෙක් තව අයෙක් පැමිණිලි කරන පුවත තව දිනක පෙන්වයි. තවත් දිනකින් තවත් අයෙකු මේ පිළිබඳව තවත් දෙයක් කියනු පෙන්වයි. නොකල නොසිතු වරදකට මම කිසිසේත්ම චිම්පින්දිතයෙකු වීමට කැමති නැති බව ප්‍රකාශ කළ යුතුය. පාස්කු දින ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ නාමිකව මුස්ලිම් ජාතිකයන් වුවත් නියම ඉස්ලාම් භක්තිකයන් නොවන බව ආගම් පිළිබඳ ප්‍රමාණික දැනුමක් සහිත ඕනෑම අයෙකුට වැටහෙනු ඇත. ගරු කතානායකතුමාගෙන් සහ
මෙම ගරු සභාවෙන් ඉල්ලා සිටින්නේ මාහට විරුද්ධව නගා ඇති චෝදනා පිළිබඳ වහා විමර්ශනය සිදුකොට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. මම මගේ ජීවිත කාලය පුරාම කිසියම් වූ ආකාරයකින් අභූත චෝදනා යෙදීම මඩ ගැසීම සිදු නොකරන අයකු වන අතර ත්‍රස්ත ක්‍රියාවන් සඳහා ප්‍රකාශයක්වත් සිදු නොකළ අයකු බව මම උත්තරීතර සභාවේ සඳහන් කිරීමට කැමැත්තෙමි. මම ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්න කැමැති හුදු දේශපාලන වාසිතකා කෙනෙකුගේ චරිතය විනාශ කරන්න පෙර කාලාම සූත්‍රය කියවන ලෙසය. වනසත්තු සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ඉදිරිපත් කරන ලද රෙගුලාසි සමගින් සම්මත කර ගනිමින් අභයභූමි දෙකක් සමුද්‍ර අභයභූමියක් ජාතික උද්‍යාන හතරක් ලෙස ගැසට් කර ප්‍රකාශයට පත් කිරීම ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා. ඒ විෂය භාර අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා විසින් වන සංරක්ෂණ නියමයන් පරිදි ජාතික වන උද්‍යාන සහ අභයභූමි කීපයක් ගැසට් කර ප්‍රකාශයට පත් කිරීමයි කරනු ලබන්නේ. පළමුවෙන්ම චොණ්ඩිකුළම අභයභූමි සහ ජාතික වන උද්‍යානය, මඩුපාර ජාතික උද්‍යානය, ඩෙල්ෆ් ජාතික උද්‍යානය, ආදම්ගේ පාලම සමුද්‍රීය ජාතික උද්‍යානය, නායන්කරණි සමුද්‍රීය අභයභූමිය, කොටුවත්තාවල අභයභූමිය ප්‍රකාශයට පත් කර ඇත. ගොඩිකන්ද අභයභූමිය හැර අනිත් සියලුම ජාතික වන උද්‍යානය අභයභූමි අපි ගැසට් කරලා ප්‍රකාශයට පත් කිරීමයි සිදු කරන්නේ. ඒ කටයුත්ත අපි කරන්නේ විශේෂයෙන්ම අපි වන ලතා උෂලතා පනතේ යටතේ. මම මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු බව විශ්සුදි. වැඩිම වනජීවි ප්‍රමාණයක් තිබෙන රටවල් අතරින් ඉදිරියෙන් ඉන්නවා වගේම ඒ තිබෙන වනජීවි සම්පත දැඩි ලෙස විනාශ වන රටක් විදිහට අපේ රට අද හඳුනගෙන තිබෙනවා. දශක කීපයකට පස්සේ අපි අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වනජීවි ශේෂ්ත්‍රය පිළිබඳව තිබෙන ආයතන අමාත්‍යංශ ගණනාවකට තිබීමත් මේකට ප්‍රශ්නයක් බවට පත් වුණා. එම නිසා ප්‍රථම වතාවට දශක කීපයකට පස්සේ වනජීවි දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ අමාත්‍යංශය, විරල සංරක්ෂණය කියන මේ ප්‍රධාන ආයතන එකම අමාත්‍යංශයක් යටතට ගෙන ඒම මේ ශේෂ්ත්‍රයේ ලැබපු විශාල ජයග්‍රහණයක් විදිහට අපි සඳහන් කරන්න ඕනේ. දැන් මේ ගැසට් නිවේදනයන් අනුව අපට සමුද්‍රීය අභයභූමියකුත් සමුද්‍රීය ජාතික උද්‍යානයකුත් ඇතුළු අභයභූමි තුනක් සහ ජාතික උද්‍යාන හතරක් සඳහා ඉඩම් ප්‍රමාණයක් එකතු වෙනවා. ඒක හොඳයි. මං දැන් මේ අභයභූමි සහ ජාතික වනෝද්‍යාන මෙහෙම ගැසට් කරාම අපි දන්නවා ඒවයේ සතුන් දඩයම් කරන්නට, එහෙම නැත්නම් ගහකොළ කපන්නට එරෙහිව අපි නීති සම්මත කරනවා. දැන් මේ විදිහටම අපේ රටේ විල්පත්තු අභයභූමිය සහ ජාතික වනෝද්‍යානය සම්බන්ධයෙන් ගැසට් කරලා කාලයක් ගත වුණා. මේ විදිහටම ගැසට් කරපු විල්පත්තු අභයභූමිය සහ ජාතික වනෝද්‍යානයේ කොතරම් ප්‍රමාණයක් පසුගිය කාලයේ විනාශ කරලා තිබෙනවාද? ඒ කොයි කාලෙක ඉඳලාද? ඒ වන විනාශයට වගකිය යුත්තේ කවුද? ඒ අය සඳහා මේ පනතට ප්‍රකාරව දඬුවම් කරලා තිබෙනවාද? ඒ සඳහා ප්‍රමාදයක් තිබෙනවනේ, ඒකට හේතු මොනවාද? ඔබතුමා කොහේ හරි කියපු කතාවකින්ද කියලා මේ පරිසරවේදීන් එහෙම කියනවා. දැන් මේ ඔය මොනර ගහණය වැඩි වෙනවා, මේ අලි පාලනය කරන්න ඕනේ, ඒක නිසා මේ AK-47 මේ ආයුධ දෙන්න ඕන කියලා කතාවක් කියලා තිබුණාය කියලා පරිසරවේදීන් විරෝධය ප්‍රකාශ කළා තිබුණා. ඔබතුමා එහෙම කිව්වේ නැද්ද? ගරු ඇමතුමා සම්පූර්ණ බොරුවක් නේ. අලි බරන්න මොරුමාන්න මම සුවක්කු දෙනවා, මම ඇමතිකමට සුදුසු නැහැ. හරි, ඒක හරි. මම ඒ කියලා නෑ කවදාවත්. නමුත් මම දැක්ක අපේ ඔය පාහියංගල ආනන්ද සාගර හාමුදුරුව එහෙමත් විරෝධතාවය ප්‍රකාශ කරලා තිබුණා. කමක් නෑ, ඔබතුමා නෑ කියනවා නම් හරි. ඒතකොට මේක නෙමෙයි උත්තරේ. අලිත් ආරක්ෂා කරගෙන මිනිස් ජීවිතත් ආරක්ෂා කරගන්න පුළුවන් විද්‍යාත්මක වැඩපිළිවෙලක් අපි සකස් කර යුතු වෙනවා. ගොවීන් අතට තුවක්කු දීම අලි මිනිස් ගැටුම තීව්‍ර කිරීමට මිසක් අලි මිනිස් ගැටුම විසඳුමට හේතුවක් වෙන්නේ නෑ. අපේ රටේ දීර්ඝ කාලයක් උත්සාහ කරා අලි වැටහරාමේ ප්‍රශ්නෙට උත්තර හොයන්න. හැබැයි ඒක අද අසාර්ථක වෙලා තියෙනවා. අද ඉන්දියාවේ, කාම්බෝජයේ, තායිලන්තේ විකල්ප පාවිච්චි කරනවා. මීමැසි පාලනය හරහා අලියම් අලින් ගමට වැදීම පාලනය කරන්න සමත් වෙලා තියෙනවා. ඒ සැවැන්දරා වැනි අලියාට දරාගන්න බැරි සුවඳවල් හඳුනගෙන ඒවා ගමේ මායිමේ සිටුවීම හරහා අලියා ගම් වැදීම වළක්වමින් තියෙනවා. එහෙනම් එකක් කියන්න ඕනි, වෙන රටක අලින්ට යොදාගත් උපක්‍රම පිට රටවල කරපු දේ gediya pitin කරන්නේ නැතුව පරිශ්‍රණ කරලා ඒවා අපේ රට ගැලපෙනවද කියලා හොයලා බලලා මේවා අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න ඕනි. ගරු ඇමතුමා, අලි 7 දෙනෙක් ඇතිනියෝ 6 දෙනෙකුයි මරුණා අභිරහස් ලෙස. තාම රස පරීක්ෂකගේ වාර්තාව ඇවිල්ලා නැහැ. මාස දැන් 4ක් 5ක් වෙනවා. මොකද මේ අභිරහස්? මන් දන්නේ නැහැ. තුවක්කු 5000ක් දැන් ජනතාවට දෙනවද? මන් දන්නේ නැහැ කොච්චරද. තුවක්කු කොච්චරද? නෑ, තුවක්කු 500ක්වත් දීලා නැහැ.
සත්තු මරන්න නෙමෙයි ඇමතිතුමා. ඔව් බොහොම හොඳ. ඔබතුමා නෑ සත් ඒ කියන්නේ අපි රිලෝ එකටවත් වඳුරකටවත් රයිට් නෑ බොහොම සතේකට වෙඩි තියන්නේ නෙමෙයි අර ඉන්න අයගේ ආරක්ෂාවට මම ඇමතුමා අපි බාන්න බලයේදී මැරිච්චාම් ගෙවුවේ රුපියල් ලක්ෂයයි අලින් ගහලා. මම දෙකක් කෙරුවා. පස්සෙ මම පහක් කෙරුවා කැබිනට් මණ්ඩල අනුමැතියට. දෙමරාණි ඔබතුමාලා 10ක් දෙන්න යනවාගේ ලක්ෂ බොහොම හොඳ. එයි ජීවිතයක් කෙනෙක් වටනව කියන්නේ. නමුත් අලින්ගේ මරණවලට කවුද වන්ද කියවන්නේ? ඉතින් මේක නිසා නීතියත් සාධාරණ යුක්තියත් ක්‍රියා කරන්න. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පත්‍රකලා සංගමේ සමාජිකින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු කටයුතු දැකබලා ගැනීම සඳහා එහි පැමිණි එම මාධ්‍යවේදීන් කණ්ඩායමට අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡාවක යෙදීමටද අවස්ථාව හිමි වුණා. එහිදී ප්‍රාදේශීයව විසිරී සිටින මාධ්‍යවේදීන්ට මුහුණ දීමට ඇති අපහසු තත්ත්වයන් සහ අභියෝග පිළිබඳව ඔවුන් විසින් අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. දිවයිනපුරා ප්‍රාදේශීය විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමටත් එමෙන්ම එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවනු ලබන දීමනා නිසි පරිදි හිමිවීම සඳහා ගත හැකි ග්‍රාමාර්ග පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස් කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. 19 වන අනුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා පවසනවා. ඒ සිරිගත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ ආණ්ඩුව පත් වෙලා දැන් දින 65ක් ගෙවිලා හමාරයි. මේ දින 65 ඇතුළත මේගොල්ලෝ කියන්නේ එකම දෙයයි, ඊළඟ ඡන්දෙදි 3/2 බලයක් දෙන්න ජනතාවට සේවය කරන්න කියලා. ඊළඟට මේගොල්ලෝ කියන අනිත් කාරණේ තමයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරනවා, අන්න ඒ ක්‍රියාත්මක කරන්න 3/2 බලයක් දෙන්න කියලා. 19 අවලංගු කරලා යන්න හදන්නේ ඒකාධිපතියෙක් වෙන්නද? ඍජුවම ඒකාධිපතියෙක් වීම සඳහා තමයි මේ 19 අහෝසි කරන්න කතා කරන්නේ. අපි එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් බොහොම පැහැදිලිවම කියනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සඳහා අපේ කිසිදු සහයක් ලබා දෙන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් අපි 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට එකඟ නැහැ. ඒකට විරුද්ධයි. ආරක්ෂාව දන්න මිනිසෙක් ජනාධිපති වෙලා ඉන්නේ. ඒතර කිව්වේ දෙසතියක් යන්නට පෙර මේ අපරාධකාරයෝ ටික අධිකරණයට ඉදිරිපත් කරනවා. බැඳුම් කරේ අපරාධකාරයෝ ගැන එහෙම කිව්වා. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධව කිව්වා. අද වෙනකන් දැන් දින 65ක මාස දෙකක් ගත වෙනකොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුවට මේනකම් බැරි වෙලා තියෙනවා පාස්කු ප්‍රහාරයේ කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්න. මේ ප්‍රහාරයට වගකිය යුතු ප්‍රධානතම පුද්ගලයා කිසිදු කලහොල්මනක් නැතුව බොහොම නිදහසේ කෝටි 8ක ගොඩනැගිල්ලකට වෙලා සුවසේ ජීවත් වෙනවා. ප්‍රමුඛව වගකිය යුතු පුද්ගලයා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ. එළුවා වගේ වාගේ ආණ්ඩුවක් මේක. කට ඇරපු ගමන් බෑ, විශ්‍රාම වැටප දෙන්නත් බෑ, 15,000 විශේෂ දීමනාව දෙන්නත් බෑ, බඩුමිල අඩු කරන්නත් බෑ. කරන්න පුළුවන් එක මොකද්ද? කට ඇරපු ගමන් බෑ බෑ බෑ, හැම එකම බෑ. වසර දෙකක් තුලදී ආණ්ඩු පෙරලියක් සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ බදුල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපි මේ ඉරිදා දවසේදී සහිත් ප්‍රමදස්මතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සියලු පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග මේ ඉස්සරහට මේ වෙන මර්ධනය සහ විශේෂයෙන්ම බඩුමිල සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ අපි දකිනවා ඊයේ දවසේදී නොයෙකුත් පත්කිරීම් කරලා තමන්ගේ පවුල්වලට, තමන්ගේ හිතවත්තුන්ට, තමන්ගේ හිතවත් වාදීන්ට පත්වීම් ලබා දෙන යුගයක් බවට පත් වෙලා තියෙන දේ නිසා මම විශ්වාස කරනවා ජනයා 69 ලක්ෂයක් ඡන්ද ලබා දුන්නේ විශ්වාසයකින්. ඒ විශ්වාසය වැඩ කටයුතු කරගන්න තව පොඩ්ඩක් කල් දීලා අවශ්‍ය වෙලාවට පාරට බහිනවා. අපි ඉල්ලන ඉල්ලීම වෙන්නේ නැත්නම් සහිත් ප්‍රනදාස මහත්තයාගේ නායකත්වයෙන් අපි මේ මැතිවරණයට මුහුණ දෙන්නේ නැත්නම් මම අවුරුදු 5ක පොඩි නිදහසක් අරගෙන පොතක් කියවගෙන ඉන්න එකයි මේ පොතක් බලන්න ආවේ. මැතිවරණයක් තීබපු ගමන්ම තව මැතිවරණයක් තියෙනකොට අභියෝගයක් තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා සහිත් මහත්තයාත් එක්ක අභියෝගේ ළඟට යන්න පුළුවන්. මම ඔට්ටුවක් දාලා කියන අවුරුද්දකින් ආණ්ඩුව පෙරලලා නම් දෙනවා. රටේ වත්මන් නායකින් සිය පෞද්ගලික වාසිය තකා පමණක් කටයුතු කරන බව ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමත විද්‍යාරත්න මහතා පවසනවා. බදුරු ප්‍රදේශයේදී මාධ්‍යවිත අදහස් පළ කරමින් මේ මහතා මේ බව පැවසුවා.
ආණ්ඩු කියන්නේ හොඳට පොත පෙරලන දන්න දක්ෂ කට්ටියනේ. එහෙනම් අපේ රටේ අවුරුදු 73ක් UMP ශ්‍රී ලංකා ආණ්ඩු මාරුවෙන් මාරුවට රටේ ආණ්ඩු කළා. ඒ කට්ටිය හොඳටම රටේ ජනතාවට පොත පෙරලුවා. ඒ නිසාම දැන් අද වෙනකොට රටේ සාහිත්‍යයෙන් පොතපතින් ජනතාව ඈත් වෙලා තියෙන්නේ. රටේ අද කුඩු වසංගතයක් ඇවිල්ලා තාරුණ්‍ය අතරමං කරලා තියෙනවා. අනකොටා ගන්නා රටක් බාට මේ රට පත් කරලා තියෙනවා. පාලකෝ කැමති පොත මොකද දන්නවද? පාලකෝ කැමති පොත පෙරලලා කොමිස්සෙනවනම්. මහ බැංකුව පෙරලලා ගන්න පුළුවන් නම් ගලව ගන්න පුළුවන් නම් ඒකට කැමති. නෑ අද රටේ ජනතාවට ගැළපෙන විදිහට රටක් හදලා නෑ. රටේ ජනතාවට පොත පෙන්නලා ඡන්ද ටික අරගෙන පොත අනිත් පැත්ත ගහලා පාලකයන්ට ඕන වැඩ ටික කරගන්න. අපේ ගොවි ජනතාවට වසන්තය ආවේ නෑ. ඒ වගේ සල්ලි ගෙව්වෙත් නෑ. ගම් මිරිස් මිල බැහැලා. වී ගොවි අනාතයි. එළවලු ගොවි අනාතයි. අපිට නම් තාම වසන්තය ආවේ නෑ. මේ ආණ්ඩුව මෙහෙමයි. දැන් පත්තල පොඩි රදුරු කාලේ නේ ඉන්නේ තාම මාස දෙකයි නේ ගෙවුනේ. මේ ආණ්ඩුව දැන් පෙන්නන්නේ මෙහෙම. මහමැතිවරණයා පාමුලනේ ඉන්නේ. සාමාන්‍යයෙන් අපි දකිනවා ඉතිහාසෙ නම් ආණ්ඩුවක් පත් උනාට පස්සේ අලුත ජනතාවට සහන දෙනවා. ඉතින් අලුත කසාදයක් බැන්දම නික කොහොමදත් අලුත හොඳයිනේ. පහුවෙන්නේ නරක. නමුත් මේ කසාදේ නම් පටන් ගන්නකොටම ටිකක් අමාරුයි වගේ දැනෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාණි අබිසේකර මහතා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු අධ්‍යක්ෂවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාණි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පසුගිය වසරේ පැහැර ගැනීමට ලක් වූ බවට පැවසූ මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාණි අබේසේකර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පසුගියදා කැඳවීම සිදු කර තිබුණා. ඒ අනුව ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් කාන්තාව ඇතැම් පුත්කලින් සමග සිදු කළ දුරකථන සංවාද සමග එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකව සිටි ශාණි අබේසේකර මහතාට යම් සම්බන්ධයක් ඇති බවට නිරීක්ෂණය කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ පසුගියදා ප්‍රකාශ කර සිටියේ. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 6ක පමණ ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශාණි අබේසේකර මහතා ඉන් පිටව ගියා. රට තුළ පවතින මාෆියාව අවසන් කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව රාජ්‍ය මාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. ගොවියාව විතරක් නෙමෙයි අපි ආරක්ෂා කරන්න ඕනේ මේ මුළු මහත් රටේම මිනිස්සුන්ට ආහාර සැපයීම පිළිබඳ වගකීම දරන්නේ මේ කෘෂිකර්ම අමාත්‍යාංශය. කඩේකට ගිහිල්ලා ගන්නේ අපි පිළිකා. අපි කන්නේ පිළිකා. අපිට හැදෙන්නේ පිළිකා. මේකට ඍජු වග කියන්න ඕනේ කෘෂිකර්ම අමාත්‍යාංශයත්. ඇයි? රසායනික පොර, රසායනික පලිබෝධ නාශක. මේවා තමයි අපේ ශරීරයේ ගත වෙලා තියෙන අපි සියලු දෙනාගේම. ඉපදෙන්න ඉන්න දරුවා කුසේ ඉන්න දරුවාටත් දැන් පිළිකා. දිශාව විතරක් නෙමෙයි වෙනස් කළ යුත්තේ, ක්‍රමවේදයනොත් වෙනස් කරන්නට ඕනේ කෘෂිකර්මය. කෘෂිකර්මය කියන දේ පැත්තකට දාලා තිබුණේ මේ අවුරුදු ගාණ පැත්තකට දාලා තිබුණේ. ඒක වැරදි. අද මොකද වෙලා තියෙන්නේ? අද සහල් වල ගණන්, එළවලු වල ගණන්, භාගයට භාගයක් අපි පිටරටවල් වලින් ගෙන්නන්නේ 90% ලුණු වල අවශ්‍යතාවය කර ගෙන්නන්නේ පිටරටින්. මේවා මාෆියා තියෙනවා. සහල් මාෆියාව එක පැත්තකින්, අනිත් පැති වලින් මේ මාෆියා මේ ඔක්කොම විනාශ කරගෙන යන වැඩපිළිවෙලකට අපි යන මාෆියා විනාශ කරන්නේ. අන්න ඒකට තමයි අපි ලෑස්ති වෙන්නේ. බොරු වැඩ කර කර, බොරු ව්‍යාපෘති හදාද, ඕක තමයි කරන්නේ අපේ නිලධාරීන් කරන විදේශපාලකින්ව අන්දනවා. කවුද තැලෙන්නේ? ගොවියත් තැලෙනවා, පාරිභෝගිකයත් තැලෙනවා. හැබැයි මැද්ද ඉන්න කට්ටියක් පෝෂත් වෙනවා. මැද්ද ඉන්න කට්ටියක් පෝෂත් වෙනවා, දේශපාලකින්වත් ඒකට ඇතුළු. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයයි නිමාවට පත්වන්නේ. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන් ප්‍රවෘත්ති විකාශයේ. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.